HTC 2019 Huawei event එකේදී Huawei phone වල තියෙන අලුත්ම EMUI 10 එක ගැන ගොඩක් දේවල් රිලීස් කරා. මේ වීඩියෝ එකකින් අපි මේ EMUI 10 එක සහ මේ අප්ඩේට් එකේ එන ස්මාර්ට්ෆෝන් මොනවද කියලා කතා කරමු. වීඩියෝ එක බලන්න කලින් පල්ලෙහා subscribe කියලා බටන් එකක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් ක්ලික් කරන්න. Huawei එකකින් official device 27කට මේ Android Q එහෙම නැත්නම් EMUI 10 update එක confirm කරලා තියෙනවා. මේ list එකේ Huawei Mate series, P series, Nova series සහ Y series වගේ ගොඩක් phones මේකට include කරලා තියෙනවා. මීට වඩා ගොඩක් devices වලට මේ update එක release කරනවා කියලා ඒගොල්ලන් පොරොන්දු වුණා. මේ list එක ඕගලන්ට බලන්න ඕනේ නම් මම පල්ලා description එකේ link එක දාන්නම්. ඔයා use කරන්නේ Huawei P30 Pro නම් ඕගලන්ට මුලින්ම update එක එනවා. මේකේ P30 Pro වලින් පස්සේ Mate series එකට මේ EMUI 10 update එක එනවා. ඊටත් පස්සේ තමයි Nova series සහ Y series වලට එන්නේ. අපි ළඟ දැනට තියෙන EMUI 9.1 සහ EMUI 10 අතර ප්‍රධානතම වෙනස තමයි Android version එක. මේ EMUI 10 එක Android Q එක බේස් කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ Android Q වල Google include කරපු හැම feature එකක්ම ඔයාගේ Huawei phone එකටත් ලැබෙනවා. මේ වගේම Huawei ඒගොල්ලන්ගේ අලුත් features මේ update එකට add කරලා දිනවා. හැම change එකක්ම ෆෝන් එකේ internal software සහ design වලින් බලා ගන්න පුළුවන්. EMUI 10 එකේ අලුත්ම feature එක තමයි dark mode මේකට add කරලා තියෙනවා. මේක කලින් dark mode වගේ නෙවෙයි ගොඩක් improvement කරලා තියෙනවා. මේකේ කලින් තිබ්බ dark mode එකත් එක්ක මේක compare කරාම ගොඩක් ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. මේ dark mode එක system app වලට විතරක් නෙවෙයි third party apps වලටත් මේක support කරනවා. මේ සඳහා Huawei වලින් වෙනම API එකක් release කරලා තියෙනවා. අපි බලමු කොයිතරම් apps මේ API එක use කරයිද කියලා. EMUI 10 වල තවත් feature එකක් තමයි ඔයාගේ Huawei phone එක සහ laptop එක connect කරලා phone එක සම්පූර්ණයෙන්ම laptop එකකින් control කරන්න පුළුවන්. message send කරන්න, photos බලන්න මේ ඕන දෙයක් laptop එකෙන්ම කරන්න පුළුවන්. ගොඩක් laptop PC use කරන අයට මේක ගොඩක් වැදගත්. මොකද හැම වෙලාවෙම phone එකට notification එකක් ආවම check කරන්න ඕනේ නැහැ ඔයාගේ phone එක. මේ EMUI 10 වල තියෙන තවත් ගොඩක් හොඳ feature එකක් තමයි අපිට ඕනෑම external camera එකක් මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. අපි උදාහරණයකට drone camera එකක් phone එකට connect කරලා video call එකක් ගන්න පුළුවන්. ඇත්තටම මේක ගොඩක් හොඳ feature එකක් වෙයි මේ Huawei phone වලට. මේකේ තව EMUI 10 වල camera එකේ interface එක ටිකක් වෙනස් කරලා තියෙනවා. phone එකේ තියෙන icons ගොඩක් ලොකුයි සහ app දෙකක් අතර පරතරය වැඩි දැන්. මේකෙන් icon වල visibility එක වැඩි වෙයි අනිවාර්යයෙන්ම. මීට කලින් One UI වල Samsung මේ වගේම වෙනස් කරලා තිබ්බා. මේක one hand use වලට ගොඩක් හොඳට perform කරා. මං හිතනවා මේ EMUI 10 එකත් ගොඩක් හොඳට perform කරයි කියලා. ඉතින් මේ EMUI 10 එක ගැන ඔයාට තියෙන අදහස අනිවාර්යයෙන්ම පහළට comment කරන්න. මේ වගේ videos දිගටම බලන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න අපේ channel එක, like කරන්න, follow කරන්න අපේ social media. මේ video එකටත් කැමති නම් like කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ආයෙත් අපි මේ වගේ video එකකින් හම්බෙමු. Peace.